भोवन चपुर न्यूज बाय चपुर वॉइस सत्य अगपुवत्तिकाशत समगी मम प्युमंतिरे नारच्चि लोक वसंगते हमुए श्रीलांकिके निसापत मेवनमित दरि अर्बुदकारे तत्त्वयकट मुहुण देमिन सिटिनवा एम तत्त्वयेन मिदी सामान्य जीवन रटावक करा पियनगीमट अप स्वयं पालनयक गोडनगा गैनीम हा वगकी निसि अयरन इटु किरीम अतिशय वैदगत එහිදී කොවිඩ් මර්ධන එන්නත නොපවාව ලබා ගැනීමට කටයුතු කරන්න. මුඛාවරණ පැළඳීම සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම නිතරම දෑත් සේදීම සහ මහජනයා අතර ගැවසීම අඩු කිරීම යන ප්‍රධාන නීති පිළිපදින්න. රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ නම් වහාම වෛද්‍ය උපදෙස් ලබා ගන්න. රෝහල වෙත යාමට නොහැකි සෑම අවස්ථාවකම දුරකථනය හරහා වෛද්‍ය උපදෙස් ලබා ගන්න. අත්‍යවශ්‍ය කාරණයකට හැර නිවසින් බැහැර නොවන්න. දිනෙන් දින ඉහළ යන රෝගීන් හා මරණ හමුවේ රටක් වශයෙන් මුහුණ දෙන මෙම ව්‍යවසනයෙන් මිදීමට ඔබත් ඔබගේ පූර්ණ දායකත්වය සමාජ යුතුයකමක් හා වගකීමක් ලෙස නොඅඩුව ඉටු කරන ලෙස කාරුණිකව මතක් කරමින් මේ අවධානය ප්‍රධාන පුවත් ශීර්ෂ පාඨ වෙත එන්නත් කරණයට ලක්ම වූ විශ්වවිද්‍යාල සිසුන්ට එන්නත් ලබාගත හැකි සංශෝධිත දින ප්‍රකාශයට පත් කෙරේ. වයස අවුරුදු 18 19 අතර ළමුන් එන්නත් කරණය ඔක්තෝබර් 21 වනදා සිට ආසියානු ක්‍රීඩා සමාජ වොලිබෝල් ශූරතාවලිය සඳහා ජපුරෙන් නියෝජනයක්. උසස් පෙළ සහ පහවසර ශිෂ්‍යත්ව විභාග කල් දැමේ. ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ සේවා ලබා ගැනීමට මාර්ගගත වැඩපිළිවෙලක් දැන් පුවත් සවිස්තරාත්මකව විශ්වවිද්‍යාල සිසුන්ට කොවිඩ් මර්ධන එන්නත් ලබා දීම දිවයිනේ සීලම විශ්වවිද්‍යාලවලදී පසුගිය 11 වනදා සිට 15 වනදා දක්වා සිදු කළා මෙරට විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලබන සිසුන්ට තමන් පදිංචිව සිටින ස්ථානයට ආසන්නයේම පිහිටි විශ්වවිද්‍යාලය වෙත ගොස් කොවිඩ් මර්ධන එන්නත් ලබා ගැනීමට හැකියාව ලබා දී තිබුණා විශ්වවිද්‍යාල සිසුන්ගේ අධ්‍යාපන කටයුතු කඩිනමින් සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමේ අරමුණින් මෙය ක්‍රියාත්මක වුණා. පසුගියදා පැවති කොවිඩ් මර්ධන කාර්යසාධක බලකා රැස්වීමේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් වයස අවුරුදු 18-19 වයස් කාණ්ඩයේ පාසල් සිසුන් සඳහා කොවිඩ් 19 මර්ධනයෙන්නත් කරණය එළඹෙන 21 වන දින ආරම්භ කරන ලෙස අදාළ බලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. ඒ අනුව එම වයිස් කාණ්ඩයේ ළමුන් සඳහා ෆයිසර් එන්නත ලබා දීමට නියමිත අතර එන්නත් කරණය පාසල් වරදී සිදු කරයි. එමෙන්ම මෙම වයිස් කාණ්ඩයට අයත් නමුත් පාසල් අධ්‍යාපනය අවසන් කර ළමුන් සඳහා එන්නත් ලබා දීම ආසන්නතම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවලදී සිදු කිරීමට නියමිතයි. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යාපීඨයේ තෙවන වසර උපාධි අපේක්ෂකයෙකු වන දිලිත් කුරාර මහතා තායිලන්තයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා සමාජ වොලිබෝල් ශූරතාවලියට සහභාගී වීමට සුදුසුකම් ලබා තිබෙනවා. ඔහු මෙම වසරේ මංචි සුපර් ලීග් වොලිබෝල් ශූරතාව දිනාගත් ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩල කණ්ඩායමේද සමාජිකයෙක්. නොවැම්බර් මාසයේදී පැවැත්වීමට තීරණය කර තිබූ පහවසර ශිෂ්‍යත්ව විභාගය සහ අපසු උසස් පෙළ විභාගය යම් කාලයකට කල් දැමීමට අවධානය යොමු වී ඇති බව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ප්‍රකාශ කර සිටියා. ඒ පසුගියදා පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායකවරයා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සිසුන්ට විෂය නිර්දේශ ආවරණය කිරීමටත් විභාගයට සූදානම් වීමටත් කාලය අවශ්‍ය බැවින් මෙලෙස විභාග කල් දැමීමට තීරණය කර ඇති බවයි ඒ මහතා පවසා සිටියේ. ඒ අනුව අධ්‍යාපන අමාත්‍යාංශය හා විභාග දෙපාර්තමේන්තුව අතර සාකච්ඡාවකින් පසුව නුදුරේදීම මේ පිළිබඳ නිශ්චිත ප්‍රකාශයක් නිකුත් කිරීමට නියමිතයි. රටේ පවතින COVID-19 වසංගත තත්ත්වයේ සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මගින් දෙපාර්තමේන්තු පරිශ්‍රයට පැමිණීමකින් තොරව සේවා ලබා දීමේ වැඩපිළිවෙලක් හඳුන්වා දී තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.donates.lk මගින්ද නිල ජංගම දුරකථනය දුවම වන DOE මගින්ද මෙම සේවා ලබාගත හැකියි. 2001 සහ ඉන්පසු වර්ෂවල අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ හා අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාග සඳහා සහතික අයදුම් කිරීම විදුලි තැපෑලෙන් සහතික අයදුම් කිරීම හා විදුලි තැපෑල මගින් විභාග අංක ලබා ගැනීමට අයදුම් කිරීම සිදු කළ හැකි. එමෙන්ම අපොස සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාගයන් හි නාමයන් සංශෝධනය සඳහා
ol.al.changes@gmail.com යන විදුල තැපැල් ලිපිනය ඔස්සේ අයදුම් කිරීමේ හැකියාවද මේ මගින් ලබා දීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දන්වා සිටිනවා. සිසුන් 200ට අඩු පාසල්වල ප්‍රාථමික අංශය එනම් පළමු වසරේ සිට පස්වන වසර දක්වා මෙම මාස 21 වන දින ආරම්භ කිරීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා. ඒ අනුව සෞඛ්‍ය රෙගුලාසි හා පාසල් සෞඛ්‍ය මාර්ගෝපදේශ මත එහි පළමු අදියර තුළ ආරම්භ කෙරෙන පාසල් සංඛ්‍යාව 3000ක්. ජනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය හා නවසීලන්තයේ මාසි විශ්වවිද්‍යාලය අතර වසර 5ක කාලයක් සඳහා වූ අවබෝධතා ගිවිසුම නැවත දීර්ඝ කිරීමේ යෝජනාව අමාත්‍ය මණ්ඩලය අනුමත කර තිබෙනවා. ඒ අනුව දෙපාර්ශවය අතර පැවති සාකච්ඡා අනුව පසුගිය අගෝස්තු 21 වනදා සිට නැවත වසර 5ක කාලයක් දක්වා අවබෝධතා ගිවිසුම දීර්ඝ කිරීමේ එකඟතාවයට එළඹ තිබෙනවා. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයනය සහ වාණිජ විද්‍යාපීඨයේ ධනකාධිකරණ අධ්‍යනාංශයේ විසින් ජර්නල් ඔෆ් අකවුන්ටි පැනරෝමා නම් සංගරාවෙහි 4 වන වෙළුම ප්‍රකාශයට පත් කළා. එහි අවධානය යොමු කර ඇත්තේ ආයතනික යහපාලනය, තිරසරභාවය සහ ගිණුම් කරන අධ්‍යාපනය යන අංශ කෙරෙහි. යනු ආයතනික යහපාලනය පිළිබඳ පර්යේෂණ ලිපි දෙකක්, තිරසාරභාවය පිළිබඳ ලිපියක් සහ ගිණුම් කරන අධ්‍යාපනය පිළිබඳ ලිපියක් ඇතුළු පර්යේෂණ ලිපි 4ක් මෙම වැළුමට ඇතුළත් කර තිබෙනවා. මෙම පර්යේෂණ අධ්‍යයනයන් 4 පදනම් වී ඇත්තේ ශ්‍රී ලංකාවේ සංහරභය මතවන අතර පර්යේෂණයේ සඳහා යථානුභූතවාදී ප්‍රවේශය හා පශ්චාත් යථානුභූතවාදී ප්‍රවේශයන් දෙකම පදනම් කරගෙන තිබෙනවා. සත්‍යක සිංහල පුවත් විකාශය මෙතකින් දිවාවට පත්වනවා. මේ විශ්වසනීය ප්‍රවෘත්ති වර්තාකරණේ විශ්වවිද්‍යාලීය සන්නාමය ජපුර නිවුස් බයි ජපුර වොයිස්. ආයුබෝවන්.